හායි කොහොමද ඔගලන්ට අද මම කතා කරන්නේ බර්මුඩා ට්‍රැන්ගල් එකේ අභිරහස් ගැන. ඔගොලෝ දන්නවද සමහරු මත දරනවා මෙතන තමා අපාය දොරටුව තියෙන්නේ කියලා. ඔයා පළවෙනිට මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ප්ලීස් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් press කරන්න. බර්මුඩා ට්‍රැන්ගල් එක තියෙන උතුරු අට්ලාන්ටික් සාගරයේ මේකේ වර්ග කිලෝමීටර් 500යි. ඒ වගේම දැන්ට මෙතන නැව් 300කුත් ගුවන් යාන 75කුත් මිනිස්සු අවම වශයෙන් 1000කුත් අතුරුදහන් වෙලා තියෙනවා. මේරි සෙලෙස්ටියස් කියන නෞකාව 1872 දී අතුරුදහන් වෙනවා. ඕගොල්ලෝ දන්නවද බර්මුඩා ට්‍රැන්ගල් එක හොයාගෙන තියෙන 20 වෙනි සියවසේදී නමුත් ඊට කලිනුත් මෙවැනි අතුරුදහන් වීම් සිදු වෙලා තියෙනවා. මෙම නෞකාව ඇමරිකාවෙන් ඉඳන් ඉතාලිය බලා ගමන් කරද්දී බර්මුඩා ට්‍රැන්ගල් එකේ හරි මැදදී තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. නෞකාවට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. හැබැයි නෞකාවේ ගමන් කරපු සියලුම මගීන් අතුරුදහන් වෙනවා. මේ නෞකාව මුහුදේ පාවි පාවි තිබිද්දී තමයි හමු වෙන්නේ. අද වෙනකොටත් මේ සිදුවීම ගැන කිසිදු අනාවරණයක් කරගෙන නැහැ. එලන් ඔස්ටින් නෞකාව 1881 නිව්යෝක් ඉඳලා ලන්ඩන් බලා ගමන් කරද්දී බර්මුඩා ට්‍රැන්ගල් එකේ මැදදී තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. මේ නැවේ කැප්ටන් අතෑරලා දැම්පු නෞකාවක් මුහුදේ පාවි පාවි තියෙනවා දැකලා තියෙනවා. එයාගේ හොඳම කට්ටිය දාලා මේ නෞකාව ලන්ඩන් වලට ගෙනියන්න හදලා තියෙනවා. හැබැයි මගදී කුණාටුවක් ඇවිල්ලා මේ නැව් දෙක වෙන් වෙනවා. දවස් කීපයකට පසු මේ කැප්ටන්ට මේ අද්භූත නැව ආයේ හම්බෙනා බර්මුඩා ට්‍රැන්ගල් එකේ මායිමේ. අද්භූත ලෙස එයාගේ සේවකේ ඔක්කොම අතුරුදහන් වෙලා තියෙනවා. මෙයා ආයේ ට්‍රයි කරනවා ගෙනියන්න. ඒත් කලින් සිදුවීම ආපහු සිදු වෙනවා. ඊට පස්සේ මේ ශාපලත් නෞකාව දාලා එයා ලන්ඩන් බලා ගමන් කරනවා. මේ විස්තර හම්බෙලා තියෙන්නේ ලන්ඩන් වල මියුසියම් එකකින්. ඊළඟ එක තමයි USS සයික්ලොප්ස් නෞකාව. 1918 බ්‍රසීලිය ඉඳන් ඇමරිකාව බලා ගමන් කරද්දී බර්මුඩා ට්‍රැන්ගල් එකේ මැදදී තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. මේ නෞකාවේ ඇමරිකානු සමුදාවේ සෙබළු 309ක් ගමන් කරලා තියෙනවා. ඒ වගේම මේ නෞකාවේ ටොන් 10800ක් මැග්නීසියමුත් තිබිලා තියෙනවා. කිසිදු අනතුරු ඇඟවීමක් නැතුව එක පාර්ටම මේ නෞකාව අතුරුදහන් වෙලා තියෙනවා. මේ තමයි ඇමරිකානු හමුදාවේ ඉතිහාසයේ උණු ලොකුම සිදුවීම. ඊළඟ සිදුවීම ග්‍රෝමන් කූගජ් 1991 ගල්ෆ් මුහුදේ ඉඳලා තලාසි බලා ගමන් කරද්දී බර්මුඩා ට්‍රැන්ගල් එකේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. එදා ටිකක් කුණාටු දවසක් මේ ජෙට් එකේ පයිලට් කන්ට්‍රෝල් රූම් එකෙන් පර්මිෂන් ගන්න හදලා තියෙනවා කුණාටුවට උඩින් යන්න. පර්මිෂන් හම්බෙලා තියෙනවා. හැබැයි උඩට යද්දී එක පාටම මේ ජෙට් එක අතුරුදහන් වෙලා තියෙනවා. මුහුදටත් වැටලා නැහැ. අදටත් මේ සිදුවීම ලොකු අභිරහසක්. ඊළඟ සිදුවීම වෙලා තියෙන්නේ MU-2B කියන ගුවන් යානයට 2017 ප්‍රතිරුකෝ ඉඳන් ෆ්ලොරීඩා බලා ගමන් කරද්දී බර්මුඩා ට්‍රැන්ගල් එකේ තමයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. මේ ගුවන් යානේ ගමන් කරලා තියෙන ජෙනිෆර් බ්ලූමනුයි එයාගේ ළමයි දෙන්නයි. එදා දවසේ හොඳ කාලගුණයක් තිබිලා තියෙනවා. ඒ වගේම ප්ලේන් එක කිසිම කරදරයක් නැතුව ගමන් කරලා තියෙනවා. හැබැයි අඩි 24000ක් උඩට යද්දී එක පාටම මේ ගුවන් යානේ අතුරුදහන් වෙලා තියෙනවා. එතකොට රේඩියෝ කනෙක්ෂන් උත් නැති වෙලා තියෙනවා. අද වෙනකම් මේ කිසිම කෙනෙක් හම් වෙලා නැහැ. මේ තමා දැනට බර්මුඩා ට්‍රැන්ගල් එකේ සිදුණු ලොකුම අභිරහස් කීපය. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට ඕගලන්ට thank you. ආයේ මේ වගේ තව ලස්සන වීඩියෝකින් මම ඕගලන් හම් වෙන්නම්. එතකන් ඕගලන්ට සුබ දවසක්.